අත්තැනම ලොබ් කළ පවිත්‍රාගේ ප්‍රසන්ටේෂන් එක. මේ දිනවල මුළු රටේම දේශපාලන ශ්‍රේෂ්ඨී සෞඛ්‍යාංශය සමස්ත ජනතාවගේ ප්‍රධාන මාතෘකා වී තිබෙන්නේ කොවිඩ්-19 වසංගතයේ ශීඝ්‍රයෙන් පැතිර යාම ගැනයි. දිනපතා සිදුවන මරණ සංඛ්‍යාවද වැඩිවීමයි. මේ සටහන තබන විට මරණ සංඛ්‍යාව 156ට ඉහළ ගොස් තිබිනේ. ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වේ. මේ තත්ත්වය හමුවේ කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේද මතුවෙමින් විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන්නට පටන්ගෙන තිබෙනවා. වෛද්‍යවරු ඒ ගැන අනතුරු හඟවමින් ජනතාවට සෞඛ්‍ය උපදෙස්වලට වඩාත් නැඹුරුව කල් ගෙවන හැටි කියා දෙමින් සිටී. මේ අතර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවී පසුගිය සඳුදා පැවිදි කැබිනට් රැස්වීමදී ඩෙල්ටා වෛරසයේ පැතිර යාම ගැන පාඩමක් කියා දෙන්නට සූදානම් වුණා. එය පාඩමකටත් වඩා ප්‍රසන්ටේෂන් එකක් විය. පවිත්‍රා ඇගේ ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරනවා සමග ජනාධිපති ගෝඨාභය පොඩි පයේ සිනාවක් පාමින් අයියෝ හැමදෑම කියන්නේ ඕකනේ දොස්තරලාට එන්නගෙන එයාලටත් මම ඕක කියලා දෙන්නම් යයි කියමින් පවිත්‍රා ප්‍රසන්ටේෂන් එකද නතර විය. රනිල් කියපු විදියට වැඩ කළා නම් මේම වෙන්නේ නෑ වජිර කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්ති හමුවේ රට මූණපා ඇති ඛේදනීය තත්ත්වය හා ඉන් ගොඩේම සඳහා ගන්නට තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සාම් වෛද්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය හඳුදා හවස පැවැත්වුණා. වජිර නිවසේ පැවති මෙම සාකච්ඡාවට විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ නිරත වී සිටින වෛද්‍යවරුන් රැසක් පැමිණ සිටීම විශේෂත්වයක් විය. පැය 3කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවලදී කොරෝනා වෛරසයේ මෙරට පැතිරීම වළක්වා ගැනීම සඳහා ආරම්භය සිටම මේ දක්වාම රටක් වශයෙන් අපගත් ක්‍රියාමාර්ග සහ ලොව අනෙක් රටවල් ගෙන තිබෙන පියවරවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ අතර එහිදී වෛද්‍යවරුන්ගේ මතය වූයේ කොරෝනා මර්ධනය කිරීම සඳහා කාර්යසාධක බලකාය ගනු ලැබූ සියලු පියවර මේ වන විට අසාර්ථක වී ඇති බවයි. කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය පසුගිය කාලයේ පුරාවටම වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබා දුන් උපදෙස් ගණන් නොගෙන ඒවා පෑරහරිමින් කටයුතු කිරීම නිසා කොරෝනා මර්ධන වැඩිපිළිවෙල අසාර්ථක වී දිනකට පුද්ගලයන් 100 ගණනක් මිය යන තත්ත්වයට රටපත්ව තිබෙන බව වෛද්‍යවරු මෙහිදී පෙන්වා දුන්නා. කොරෝනා වලින් මිය යන අයගේ සැබෑ සංඛ්‍යා ලේඛනය රජයක් විසින් කරමින් සිටියද ලෝක ජනගහනයට සමානුපාතිකව බලන විට ලංකාවේ කොරෝනා මරණ අනුපාතිකේ පළමු තැනට පත්ව සිටින බවත් මේ තත්ත්වය හමුවේ රට විවෘත කර තිබීමෙන් තුළින් තත්ත්වය තවත් දරුණු වී රටට මහා විනාශයක් තල්ලු වී හැකි බව ඔවුන් පෙන්වා දුන්න. වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය ශේෂ්‍රයේ පළපුරුදු දක්ෂ නිලධාරීන්ගේ සහාය ලබාගෙන කොරෝනා මර්ධන වැඩපිළිවෙල තියත් කරනවා වෙනුවට ආණ්ඩුව මුල සිටම සිදු කළේ එවැනි දක්ෂ නිලධාරීන් සහ වෛද්‍යවරුන් ඉන් ඈත් කරමින් ඔවුන්ට ස්ථාන මාරු කර යැවීම බව සිහිපත් කළේ. වෛද්‍යවරු පසුගිය වසර කාලය තුළ ස්ථාන මාරු කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ හා අනෙකුත් නිලධාරීන්ගේ නම් ඇතුළත් ලේඛනයක් වජිරට බාර දුන්නේය. කොරෝනා මර්ධන අවශ්‍ය එන්නත් කල් වේලා ඇතුව මෙරට ගෙන්වා ගනිමින් රටේ රෝහල් පද්ධතියට තිබෙන අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කරගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා මීට වසරකටත් ඉහෙද්දී පාලකයන්ගෙන් ඉල්ලා සිටියා පමණක් නොව ලෝකයේ අනිත් රටවල් ගෙන තිබෙන පියවරල් දෙස බලා මෙරට කොරෝනා මර්ධනය කිරීමට අවශ්‍ය පිරිවර පාසුන් ගැනීමට හැකිවන පරිදි නව නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටද කටයුතු කරන ලෙසත් ඒතුමා ඉල්ලා සිටියේ. අවාසනාවකට මෙන් ආණ්ඩුව ඒ කිසිවක් ගණන් ගත්තේ නැත බව වජිර ප්‍රකාශ කළේය. කොරෝනා මර්ධනය කිරීම සඳහා පත් කර තිබෙන විශේෂ කාර්යසාධක බලකාය අවෝසි කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කළ ප්‍රකාශය යුද හමුදාපතිතුමා පවා වැරදි ලෙස අවබෝධ කරගෙන තිබේ. ත්‍රිවිධ හමුදා විවේචනය කිරීම හෝ යුද හමුදාව කාර්යභාරය ගැන හෝ නායකතුමා කතා කළේ නැහැ. ඒතුමා ප්‍රකාශ කළේ ලොව අනෙක් රටවල් මෙන්ම අපේ රටත් නීතියටත් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව
කියාකන් ලෙසයයි වජිර වැඩිදුරට පෙන්වා දුන්නා. ලබන මාස 6 වෙනිදා දින එක්සත් ජාතික පක්ෂයේ 75 වෙනි සංවත්සරයේ සැලසුම් සහ පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කිරීම සම්බන්ධ ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා ඒජාපයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් බ්‍රහස්පතින්දා සිරිකොතදී පැවැත්වුණා. නායක රණිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට රුවන් වජිර රංගේ අඛිල ඇතුළු පක්ෂයේ ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියා.